සුබ දවසක් හැමෝටම ඔයාලා අදත් එකතුලා ඉන්නේ Android Lanka YouTube channel එක අරගෙන තවත් අලුත්ම අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එකට වතුර ගියොත් ඉස්සෙල්ලා මොකද්ද ඔයා කරන්න ඕන පුළුවන් පුංචි ටිප් ටිකක් ගැන තමයි අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක ලයික් එකක් දැම්ම නැත්නම් දැම්ම වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා channel එකට පුංචි support එකක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි මෙහෙම ඔයාගේ ෆෝන් එකට ඔයා ඉස්සෙල්ලා වතුර ගියට පස්සේ ෆෝන් එක ඉක්මනට off කරන්න. ඊට පස්සේ hall bag එකක් එහෙම නැත්නම් අවුව තියෙන තැනක ෆෝන් එක තියන්න. මේ දේවල් කරලා ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. මේක අපි පුංචි වෙබ්සයිට් එකක් කරා තමයි මේ වැඩේ කරන්නේ. ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ Chrome කියන app එකට යන්න. මෙන්න මේ Chrome කියන එකට ටච් කරගන්න. ටච් කරලා මෙන්න මෙතන සර්ච් කරන තැන සර්ච් කරගන්න. W A T E R කියලා හිස් තැනක් E J E C T water eject කියලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ Google එකේ වෙබ්සයිට් දෙයක් බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ මේ දෙවෙනි ඊටම තියෙන වෙබ්සයිට් එකට තමයි අපි යන්න ඕනේ. මම මේ වෙබ්සයිට් එකේ link එකත් පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඔයාලට ඒ link එකනොත් යන්න පුළුවන්. හරි මේ වෙබ්සයිට් එකට ගියට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මේක උඩ තියෙන fix my speakers කියලා. මෙතන eject water from your phone speaker after getting it wet කියලා එකක් තියෙනවා. මේක පල්ලෙහා තියෙනවා ඔයාලට මෙන්න මේ වගේ වලාකුළකුයි වතුර බින්දුවකුයි වගේ icon එකක්. මෙන්න මේක උඩ touch කරන්න. ඔයාලට පේනවා මේක උඩ touch කරලා පස්සේ speaker වලින් නිකන් අමුතු සද්දයක් එනවා. ඔයාලට දැනෙයි. ඔයා මේක touch කරලා බලන්න දෙදරන වගේ එකක් එනවා. මේකෙදී ඔයාගේ phone එකේ speaker වල වතුර තියෙනවා නම් මේ sound එකට මේ වතුර ටික ඔක්කොම එළියට යනවා. ඉතින් මේක ඔයා ටිකක් කරලා මෙන්න මේක on කරගෙන මෙන්න මේ විදිහට දාලා තියන්න. ආ මේක උඩ touch කරලා ඔයාලට මේක නවත්තන්න පුළුවන්. ඉතින් phone එකේ වතුර ගිය ගමන් ඔයා phone එක off කරලා hall bag එක දාලා ටිකකින් අරගෙන නැවත phone එක on කරලා මෙන්න මේ website එකට ගිහින් මේ මේ monkey විදිහට මෙන්න මේක ඔබලා බලන්න. ඔයාගේ phone එකේ වතුර තියෙනවා නම් වතුර අයින් වෙනවා මෙන්න මේ ක්‍රමය හරහා. ඉතින් නොදන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. channel එක හොඳ නම් subscribe කරන්න. එහෙනම් ඉතින් පුංචි video එකක් අරන් ආවේ. හැමෝටම සුබ දවසක්.